Hello, I am Sandra and Piligana. My cell muru channel. If you are not able go back to China, you can release a film. If you are not able to go California, you can fashion designer, Rasava Swangan, and you can use a little bit of 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 මොකදගේ තාත්තා විසින් ඇට ට්‍රස්ට් ෆන්ඩ් එකක් හදලා තියෙන නිසා ඇයට මේකේ සල්ලි වලින් ගොඩක් සුකොක්ක භෝගී විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම පේනවා ඇගේ දෙක සාද වෙච්ච අම්මත් මේ වගේ ලයිෆ්ස්ටයිල් එකකට ගොඩක් කැමතියි. ඒ වුණත් ඇයි මෙයාට කියනවා තාත්තා කෝල් කරාම ෆෝන් එක උස්සන්න කියලා. හැබැයි සාෂා මේකට පොඩ්ඩක්වත් කැමති නැහැ. මොකදගේ තාත්තට හැමදාම ඇගේ උපන්දිනේ වගේම වෙනත් වැදගත් අවස්ථා මොකක්වත් මතක තිබෙන්නේ නැති නිසා එයාට කතා කරන්නේ එයාගේ සෙල්ලම් බඩු කම්මලේ වැඩ කරන්න නැවත චීනයට එන්න කියලා හිතු ගන්නන විතරයි. එක රාත්‍රියක ඇගේ මිතුරන් එක්ක ක්ලබ් එකක කාලය ගත කරාට පස්සේ සාෂා බිල් එක ගවන්න හදුවා තීරුම් ගන්නවා ඇත්තටම කාඩ් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඇගේ මිතුරියන් හැමදාම මේ බිල් එක ගෙවන නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව මේක ගෙවලා දානවා. හැබැයි සාෂාට මේ මොකද කියලා හිතා ගන්න බැරි නිසා තීරණය කරනවා ඇගේ තාත්තට ඉදිරියට කෝල් කරන්න. මෙලදී තාත්තා හෙලි කරනවා කාඩ් එකේ අවුලක් නැහැ කියලා එයා හිතාමතාම තමයි මේක කැන්සල් කරේ කියලා. ඒ වගේම තාත්තා කියනවා ඇයට ට්‍රස්ට් ෆන්ඩ් එකටත් තවදුරටත් ඇක්සස් ලැබෙන්නේ නැහැ. ඉතින් එයා කියනවා මේව නැවත ළමා ගන්න නම් ඇයට සිද්ධ වෙනවා කියලා අවුරුද්දක් චීනයට ඇවිල්ලා එයාගේ කර්මාදශාලාවේ වැඩ කරන්න. කෙසේ වෙතත් සාෂා මේකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එයා කියනවා Tamanට පුළුවන් කියලා රස්සාවක් සොයාගෙන ඇයට අවශ්‍ය සියලුම දේවල් ලබා ගන්න. ඊට පස්සේ ඇගේ ගෙදරදී සාෂාගේ මිතුරයන් කල්පනා කරනවා ඇයි අය අවුරුද්දකට චීනයට ගිහිල්ලා වැඩ කරන්න කැමති නැත්තේ. මොකද මේකෙන් ඇයට ඉතාමත් විශාල ට්‍රස්ට් ෆන්ඩ් එකක් ලැබෙන නිසා. සාෂා පාපොච්චාරණය කරන්නේ ඇගේ කුඩා කාලයේදීම ඇය සොයාගත්ත කියලා. ඇස ඇගේ අම්මෙද්දීම ඇගේ තාත්තට තවත් අනියම් සම්බන්ධතාවයක් තිබ්බා කියලා. ඉතින් පේනවා එක දවසක ඇගේ අර්ධ සහෝදරය මේක සොයාගෙන මේක ළඟ සොයාගෙන ඇවිල්ලා ඉතින් ප්‍රශ්නයක් ඇති වෙන්න ඇති වෙන විදියට ඇගේ තාත්තා ටෙඩි සාෂා සෑගේ අම්මා මේව කැලිෆෝනියාවේ ජීවත් වෙන්න යවලා තින අතර පේන අවුරුද්දට එකපාරක් වගේ තමයි තාත්තා ඇයව බලන්න ඇවිල්ලා තියෙන්නේ. හැබැයි උනත් තවත් ටික කාලෙකින් කර්මාන්තශාලාවේ තරුණියක්ම ප්‍රෙග්නට් කරපු නිසා එයා එහෙම ඉන්න එකත් නැවතිලා. ඉතින් ඊළඟ දවසේ දාන් සාෂා ජොබ් එකක් සොයන්න උත්සාහ කරත් පේනවා කවුරුවත් ඇව එක ජොබ් එකකටවත් ගන්නේ නැහැ කියලා. ඉතින් පේනවා ටික දවසකින් ඇයට රෙන්ට් එකක් ගෙවන්න බැරි වෙනවා කියලා. ඒ වගේම තත්ත්වයේ තවදුරටත් අවුල් ගස්වන්න මෙයා සොයාගන්නවා අම්මගෙන් ඇයට හම්බෙන සල්ලි ටිකත් ටෙඩි විසෙන් කපා දාලා. වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා සාෂාට සිද්ධ වෙනවා චීනයට ගිහින් ඇගේ තාත්තගේ ඩීල් එක ගන්න. පේනවා තාත්තගේ කම්පැනි එක ෂෙන්සෙන් කියන කුඩා නගරයක තමයි තියෙන්නේ. ඇය මෙතනට ආවට පස්සේ සුපුරුදු පරිදි සේවකයෙක් තමයි ඇය වගේදට අරන් ගන්න මෙතනට එන්නේ. මොකද ටෙඩි යාගේ පවුලේ කට්ටියට වඩා තමන්ගේ ජොබ් එකට තමයි ආදරය කරන්නේ. වර්තමානයේ සාෂා පුදුමයටපත් වෙනවා ටෙඩීට ගොඩක් ලස්සන ගයක් තියෙනවා කියලා දැක්කහම. සේවිකාවක් ඇවගේ කාමරයට අරන් යන අතර සාෂා උත්සාහ කරන ඇගේ මිතුරියන්ට පේන්න සෙල්ෆි කීපයක් ගන්න. ඒ වුණත් ඇය සොයා ගන්නවා සෝෂල් මීඩියා සේරම් වගේ රටේ ආණ්ඩුව විසින් අවීර කළ තියෙන කියලා. සාෂා රාත්‍රී ආරය ගන්නකම් විවේක ගනිමින් ඉන්නකොට ඇගේ අර්ධ සහෝදරිය වෙන කැරොල් එනවා ඇයව මුණගැසෙන්න. පේනවා ඇගේම වැටුපෙන් කුඩා ගෙදරක ජීවත් වෙනවා කියලාත් සාෂාට හායි කියන තමයි මෙතනට ඇවිල්ලා තියෙන කියලාත්. එඩේ ඊට පස්සේ ක්‍රිස්ටියන් සාන් ඩයර් කියන ඇගේ තවත් අර්ධ සහෝදරයන් දෙන්නෙක් හඳුන්වා දෙනවා. ඒගොල්ල ඇත්තටම ටෙඩිත් එක්ක නෙමෙයි ඒගොල්ලන්ගේ අම්මා සහ සුළුපියා එක තමයි ඉන්නේ. ඇත්තටම ඒගොල්ලෝ අද මේ ඇවිල්ලා තියෙන සාෂාව බලන්න. රාත්‍රි ආරය ගන්න අතරතුරේදී ටෙඩි සාෂාව එයා ගබින් තමයි වාඩි කරවගන්නේ. පේනවා මෙතන සාමාන්‍යයෙන් කැරොල් තමයි වාඩි වෙන්නේ. එයා හෙලි කරනවා තමන් අවුරුදු පහකට කලින් ගෙදර වෙනස් කරේ එයා සිහින දැක්ක කියලා තමන්ගේ සීලම දරුවන් එක්කම වහලයක් යට ඉන්න. පේනවා මේසේ තවත් දෙන්නෙක් ඉන්නවා කියලා. ඒගොලු තමයි ලූලු සාගේ සහෝදරයා. ටෙඩි පැහැදිලි කරනවා ලූලු තමයි මෙයාට උදව් කරන්න කියලා ඇය මෙයාට වැඩ කරන ඩීල් එක තමයි ඇගේ සහෝදරයාටත් මේ ගෙදර ඉන්න අවස්ථාවක් දෙන එක. හැබැයි උනස් සාෂා ටෙක්මන්ටම තේරුම් යනවා ලූලු කියන්නේ වෙන කවුරුත් නෙමෙයි ඇගේ තාත්තා ගැණියම් පෙම්වතිය. මේක නිසා ටෙඩි තමන්ගේ දුව වෙනුවට එයා ගැණියම් පෙම්වතියගේ සහෝදරයාට සලකනවා කියලා දැක්කට පස්සේ ඇය කෝපෙන් මෙතනින් පිටත් වෙලා යන්නේ. කැරොල් ඇත් සමඟ කතා කරන්න මෙතන්ට ඇවිල්ලා පැහැදිලි කරනවා ඇත් අතීතයේ ගොඩක් දවස් ටෙඩිත් එක ගොඩක් රණ්ඩු කරා කියලා. විශේෂයෙන්ම ඇයට කියලා තියෙනවා එයාට වැඩ කරේ නැතුනොත් එහෙම ඇයට මෙයාගේ දීනියක් වෙන්න බෑ කියලා. හැබැයි ඇය කියනවා දැන්නම් ටිකක් ඒගොල්ලන්ගේ තාත්තා පොඩ්ඩක් මුදු වෙලා ඉන්නේ. ඒ වගේම කැරොල් පැහැදිලි කරනවා ලුලු තමයි ටෙඩිගේ පෙම්වතිය. හැබැයි ඇය හතරවෙනි බිරිඳ නෙමෙයි.
ටෙඩියාගේ පාඩම ඉගෙනගෙන තියෙන අතර එයා තීරණය කළා තියෙනවා දෙක්කසාදට සල්ලි ගවන්න අවශ්‍ය වෙන්නේ නැති වෙන විදිහට පෙම්මතියක් විදිහට තරුණේව තියාගෙන ඉන්න. පහුවෙන් උදෑසන කැම ගන්න අතරතුරේදී ටෙඩිය ගොඩක් කෝපෙන් බිත්තරයක් බදින්න අමතක වෙච්ච නිසා වැඩ කරන සේවකාවට බැන බදිනවා. ඒ වගේම ලූලු තමයි මෙයාගේ කකුල් දෙකට සපත්තු දාන්නේ. කර්මාන්ත ශාලාවට යන අතරමඟදී ටෙඩිය කතා කරන්නේ ව්‍යාපාරය ගැන විතරයි. ඒ වගේම මෙයා මෙතනට ආපු ගමන් කුඩා අත්වැරදීමක් නිසා සේවකයෙක්ටත් බැන වදිනවා. කැරෝ සාෂාට ඇගේ මේසේ ගාම ලස්සන මේසයක් සූදානම් කරත් ටෙඩීට අවශ්‍ය නැහැ සාෂා මෙතන ගිහලා වැඩ කරනවා දකින්න. එයා කියනවා මුලින්ම සාෂාට සිද්ධ වෙනවා කියලා සෙල්ලම් බඩු එකලස් කරන ස්ථානයේ වැඩ කරන්න. ඇයට සිද්ධ වෙනවා එදා මුළු දවසම මෙතන ඉඳගෙන මේ සෙල්ලම් බඩු ඔක්කොම සකස් කරන්න. දවස අවසානයේදී ටෙඩී අනෙත් ඇයට ගෙවන ගාණම තමයි ඇයට ගෙවන්නේ. මේක ඇත්තටම US ඩොලර් 15ක් වගේ. ඉතින් සාෂා ටෙඩිත් එක ජීවත් වෙන නිසා ඇය තිරණය කරනවා මෙතන තවත් සේවිකාවකට ඇයට වඩා සල්ලි අවශ්‍ය නිසා මේක දෙන්න. ඊට පස්සේ ටෙඩි කැරල් ඔෆිස් එකේ තනි කරලා සාෂා වරගෙන යනවා ඩිනර් එකක් ගන්න කුඩා කඩේකට. එයා මෙලදී පැහැදිලි කරනවා එයාට අවශ්‍යයි කියලා එයාට කුඩා කාලයේ කොච්චර අඩුවෙන්ද කණ්ඩාම්බුනේ කියලා ඇයට පෙන්වන්න. එයා කියනවා ඇගේ අධ්‍යාපන සදා ගෙවන තාත්තා කෙනෙක් ඉන්න එක ගොඩා වාසනාවන්තයි. හැබැයි සාෂා හිතන්නේ එයාගේ ළමංගේ අධ්‍යාපනයට වියදම් කරනවා කියන එක තාත්තා කෙනෙක් විසින් කරන අවම දෙයක්. ඇය කියනවා ටෙඩි ඒ වෙනුවට එයාගේ පවුලයත් එක්ක කාලය ගත කරන්න තමයි උත්සාහ කරන්න ඕනේ. වීකෙන්ඩ් එක වෙනකොට සාෂාට ටීවී බලන එක එපා වෙලා. හැබැයි වුණත් ඇයට තාමත් සෝෂල් මීඩියා වලට ඇතුළු වෙන්න බෑ. ටෙඩි ගොල්ෆ් ගහන්න ගිහලා ඉන නිසා සාෂා තීරණය කරනවා එයාගේ අනියම් පෙමතිය ලූලුත් එක්ක කාලය ගත කරන්න. ඒගොල්ලෝ ස්පාකකට ගියාට පස්සේ ලූලු ඇයට පෙන්නනවා චීනයේ තියෙන සෝෂල් මීඩියා ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. ලූලු පාපොච්චාරණය කරනවා දවසම මුකුත් කරන්නේ නැතුව ඉන්න එකට ඇය පොඩ්ඩක්වත් කැමති නෑ. හැබැයි ටෙඩි ඇව තමන්ටම විතරක් අයිති වෙන්න ඕන නිසා ඇයට ජොබ් එකක් කරන්න දෙන්නෙත් නෑ. ඒ වගේම ලූලු කියනවා ඇය කවදාත් ඉස්කෝලේ කරේ නැති නිසා ඇයට ජොබ් එකක් සොයනවට වඩා ටෙඩිව බලා ගන්න එක ගොඩක් ලේසි. මොකද මේකෙන් ඇයට පුළුවන් ඇගේ නීති විරෝධී සහෝදරයවත් මෙතනට අරන් එන්න. මොකද චීනයේ එක පවුලකට එක ළමයෙක් විතරයි හදන්න පුළුවන්. ටික දවසකට පස්සේ සාෂා කැරෝසා ටෙඩිත් එක්ක මේගලගේ සේල්ස් මීටින් වලට සහභාගී වෙන්න පටන් ගන්නවා. පේනවා සාමාන්‍යයෙන් විශාල ඕඩර් එකක් දාන ක්ලයින්ට් කෙනෙක් මේ පාර ඊටමත් පොඩි ඕඩර් එකක් තමයි දාන්නේ කියලා. එයා කියනවා ටෙඩිගේ සෙල්ලම් බඩු ඉස්සර තරම් ගති නෑ. ඉතින් එයා මෙතනින් ගියාට පස්සේ ටෙඩි නිර්මාණකරුවන්ට කෑගැසමින් නින්දා කරමින් කියනවා එයාට නත්තල ලගා වෙන්න කලින් අලුත් නිර්මාණ කීපයක් අවශ්‍යයි කියලා. එයා කියන ඕවර්ටයිම් කරලා වුණත් එයාට මේක ඕනේ කියලා. ඊට පස්සේ සාෂා මේගොලු මොකද කරන්නේ කියලා මේගලංගේ ඔෆිස් එකට ගියාම දකිනවා මිනිත්තු කීපයකට කලින් ගොඩක් බෝරින් කියලා බැන මැදුන අර ඩිසයින්ම තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඇයි මේ වෙලාවේදී ඒගලන්ට අයිඩියාස් කීපයක් ලබා දුන්නත් මේගලන්ට ඇයකින දේ තේරුම් ගන්න නැහැ. ඉතින් ඒක නිසා ඇය කියන මොකද්ද කියලා පෙන්වන්න ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න උත්සාහ කරත් ඇය සොයා ගන්නවා මේගලන්ට Google වලට පවා ඇක්සස් නැහැ කියලා. ඉතින් ඒක නිසා ඇයට තේරුම් යනවා බාහිර ලෝකයට කිසිම සම්බන්ධතාවයක් නැති නිසා තමයි මේගලන්ට දැන් ලෝකයේ ට්‍රෙන්ඩ් මොනවද කියලා හිතාගන්න බැරි. ඒක නිසා ඇය තීරණය කරනවා දැනට පොතේ චිත්‍රයක් ඇදලා ඒකෙන් මේගලන්ට හදන්න ඕනේ මොකද්ද කියලා පෙන්වන්න. ඊට පස්සේ සාෂාට ඩිව මුණගැසෙන්න ගිහලා කියනවා මේ ආටිස්ලාව පරීක්ෂණ සඳහා හොංකොන් නගරයට අරන් යන්න අවසර දෙන්න කියලා. ටෙඩිත් පිළිගන්නවා මේක. හැබැයි ඒ වුණත් කැරොල් මේකෙන් ගොඩක් කලකිරීමට පත් වෙනවා. මොකද ඇත් මේ අයිඩියා එකම අවුරුදු කීපයකට කලින් ඉදිරිපත් කරත් ටෙඩි ඒව පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නැහැ. දැන් ටෙඩි අවසානයේ අලුත් දේවල් කරන්න උත්සාහ කරන්නේ එයාට විශාල ඕඩර් එකක් නැති වුණ නිසා. සාෂා නිර්මාණකරුවන් හොංකොන් ඇතර අරන් යන අතර ඒගලන්ට පුළුවන් වෙනවා මේකේ අලුත් ට්‍රේන් පරීක්ෂා කරමින් ගොඩක් හොඳ කාලයක් ගත කරන්න. ලන්ච් එක ගන්න අතරතුරේදී ඩිසයිනර්ස්ලා හැම්බර්ගර් කියන්නේ කොච්චර රසවත් කෑමක්ද කියලා පුදුමයට පත් වෙනවා. මොකද මේගලන්ට ෆැක්ටරි එකේදී දෙන කෑම සිරගෙදර කෑම තරම්ම නරකයි. සාෂාට තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ වසර ගණනාවක් මේ බිසුණු අත්දැකීම් එක්ක ටෙඩිත් එක්ක මොකද වැඩ කරේ කියලා. හැබැයි මේගොල්ලෝ පැහැදිලි කරනවා ඒගොල්ලෝ පිලිපිනේ ඉන්න කාලයේදී මේගලන්ට කිසිම රැකියාවක් හොයාගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා තමයි ඒගොල්ලෝ සතුටෙන් ඇගේ තාත්තාත් එක්ක වැඩ කරන්න මෙතනට ආවේ. ටෙඩි මේගලන්ගේ එක්කෙනෙක්ගේ රෝගී වෙච්ච අම්මා කෙනෙක්ගේ සත්කමට සම්පූර්ණයෙන්ම සල්ලි ගිවලා තියෙන අතර දෙවෙනි එක්කෙනාට සල්ලි නැහැ කියලා තේරුණාට පස්සේ තවත් ඩිසයිනර් කෙනෙක් අවශ්‍ය වුණේ නැති වුණත් ටෙඩි මෙයාවත් කුලියට අරගෙන. හැබැයි අවාසනාවකට චීනයේ ඩේකයා ගොඩක් මිලාදක නිසා ඒගලන්ගේ ළමයින් තාමත් මේගලන්ගේ ආච්චිලත් එක්ක පිලිපීනේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේගොල්ලෝ හෙලි කරනවා කර්මාන්ත ශාලාවේ වැඩ කරන ගොඩක් දෙනා අලුත් අවුරුද්දට විතරයි ඒගලන්ගේ ළමයින් දකින්න කියලා. ඊළඟ දවසේ කර්මාන්ත ශාලාවේදී සාෂමේ ඩිසයිනර්ස්ලාට අලුත් අදහස් එක ගොඩක් උදව් කරනවා. ලන්ච් එක ගන්න වෙලාව ආවට පස්සේ ඇය කැරෝසාට ඩිත් එක්ක යන එක ප්‍රතික්ෂේප කරමින් අනෙක් කට්ටියත් එක්ක එකතු වෙලා කැන්ටීන් එකේ තමයි කෑම ගන්නේ.
ඉතින් ඇයට තේරුම් යනවා මේක ළඟේ කෑම ගොඩක් අවුල්. සාෂා දැනගන්නවා ඉස්සර පළතුරු තිබ්බ කියලාත් හැබැයි ඒකත් ඒගොල්ලෝ කපලා දැම්මා කියලා. ඒ වගේම කැරොල් කවදාමත් වැඩ කරන කට්ටියත් එක්ක කතා කරන්නේවත් නැහැ. දවස අවසානයේදී සාෂා ටෙඩිරේ එතු ගන්නනවා වැඩ කරන කට්ටියගේ ධෛර්යය වැඩි කරන්න ඒගොල්ලන්ගේ මෙනු එකට පළතුරු එකතු කරන්න කියලා. කම්කරුවන් මේක නිසා සාෂාට ගොඩක් ස්තුති කරනවා. ඊළඟ දවසේ සාෂා සහ පිරිමි ළමයින් අලුත් නිර්මාණ කීපයක් ඉදිරිපත් කරනවා ටෙඩිට. මේවා සාම්ප්‍රදායික ඒවා නොවන නිසා කැරොල්ට පොඩ්ඩක් සැකසිතයි. හැබැයි ඒ වුණත් කලින් ක්ලයන්ට් ඒවට කැමති වෙච්ච නැති නිසා ටෙඩිට අවශ්‍යයි මේවා නිෂ්පාදනය කරන්න බලන්න. ලන්ච් එක ගන්න අතරතුරේදී කැරොල් මෙසෙල්ලම් බඩුගෙනගේ කනසලේ ප්‍රකාශ කරනකොට ටෙඩි පැහැදිලි කරනවා එයා අවදානමක් ගන්න ඕනේ. මොකද එයා සාර්ථකයි කියලා ඔප්පු වෙන්නේ එයාගේ ළමයින්ට දියුණු ව්‍යාපාරයක් දෙන්න පුළුවන් වුණොත් විතරයි. හැබැයි කැරොල් හිතන්නේ මෙයා මේ සිතන දේ නිසා එයාගේ ළමයින්ට ගොඩක් පීඩනයක් ඇති වෙනවා කියලා. හැබැයි ටෙඩි ඇය කියන දේ පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ. කර්මාන්ත ශාලාවට ඊළඟට එන එක්කෙනා තමයි ගොඩක් ප්‍රසිද්ධ ටොයි කම්පැනි එකක් වන ඩහිලාවල වැඩ කරන මාග්‍රට්. හැබැයි සාෂාගේ නිර්මාණ සාම්ප්‍රදායික නොවන නිසා ඇය මුලින් මේවා පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ. ඒ වුණා සාෂා එක්මන්ට මේ ඉස්සරහට ඇවිල්ලා මෙයාලු සෙල්ලම් බඩු ගැන විශිෂ්ට කතාවක් කරන නිසා ඇය තමන්ගේ මනස වෙනස් කරමින් ඉතාමත් විශාල ඕඩ එකක් දානවා. ඊට පස්සේ රැස්වීමේදී ටෙඩි සාෂාගේ ඩීල් එක ගැන ඇයට සුබපතනවා. ඒ වගේම ඩාලියාගේ කවුන්ට් එක දැන් ඇය තමයි බලා ගන්න ඕනේ. කැරොල් මේකට පොඩ්ඩක්වත් කැමති නැහැ. මොකද වසර ගණනාවක් තිස්සේ ඇය තමයි මේක බලාගත්තේ. සවස්සාරුවේ කැරොල් සහ සාෂා මේක සමරන්න යනවා හොංකොං වලට. දෙන්න බොන අතරතුරේදී සාෂා දැනගන්නවා ටෙඩිට පෙම්වතියන් ගොඩක් ඉදලා තිබ්බා කියලාත් එයා විවාහයලා ඉන්න කාලෙදී ටෙඩිට පෙම්වතියන් ගොඩක් ඉදලා තියෙනවා කියලා. ඒ වගේම ගම්සා කිරීමකටත් මෙයාට සල්ලි ගෙවන්න සිද්ධ වෙලා. කැරොල් පැහැදිලි කරනවා සාෂාගේ අම්මත් එක්ක විවාහ වෙනකොට කැරොල්ගේ අම්මත් එක්කත් විවාහයලා තමයි ඉදලා තියෙන්නේ. ඉතින් තරුණයන් දෙන්නම අනෙක් පවුල ගැන දරන් ඉදලා නැති අතර මේක සොයාගත්ත ගමන් තමයි ඇගේ තාත්තා සාෂාව යව්වේ ඇමරිකාවට. ඉතින් අවුරුදු ගණනාවක් මුණ ගැසුනේ නැති නිසා තරුණයන් දෙන්නම ගොඩක් අවුලෙන් ඉන්නේ. හැබැයි උනත් ඒගොල්ලෝ සතුටු වෙනවා දැන් අර ඒගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් වෙච්ච එකට. ටික දවසකට පස්සේ ටෙඩි සාෂාට ඇගේ ට්‍රස්ට් ෆන්ඩ් එක තියෙන චෙක් එකක් ලබා දෙනවා. හැබැයි උනත් සාෂා හිතන්නේ ඇය තාමත් මේක අර්න් කළා නැහැ. ඒ උනත් ටෙඩි ඇයට සාතික කරනවා ඇය ආමට වඩා දැන් ගොඩක් මැචුවර්ඩ්. ඊළඟ දවසේ සාෂා ඩාලියාගේ ඕඩර් එකෙන් සාම්පල්යක් අරගෙන තීරණය කරනවා සෙල්ලම් බඩු ස්කාෆ් එක තවත් වෙනත් එකකට මාරු කරන්න. හැබැයි සේවිකාව අනතුරක් ගොනවා ඇය මේ කරන්න හදන වෙනස්කම සෙල්ලම් බඩුව නිෂ්පාදනය කරන්න ගොඩක් ආසන්නලා තියෙන නිසා ඇත්තටම කරන්න එපා කියලා. ඒ වගේම ඇය මේ පාවිච්චි කරන්න හදන ෆැබ්‍රික් එක ටෙඩි විසින් තහනම් කරපු එකක්. ඒ වුණත් සාෂාට විශ්වාසයි ඇය මේ කරන දේ හරි කියලා. ඊළඟ දවසේ ඩයසා ක්‍රිස්ටන් ටෙඩි සහ සාෂාත් එක්ක එක දවසක් ගත කරන්නේ නෝ මෙතනට. මොකද ඒකලංගේ අම්මා ඉපදෙන්න යන ළමයා මෙහෙ කරන්න ඇමරිකාවට පිටත් වෙලා ගිහිල්ලා. ළඟදිම පන්ති රැස්වීමක් තියෙන නිසා ඩයර්ට අවශ්‍යයි ටෙඩි මේකට නොදකින්න. හැබැයි ටෙඩි පන්ති රැස්වීමක් ගැන මොකන්ද කියලා දන්නේ නැහැ. ඉතින් එයාට අවශ්‍යයි තමන්ගේ නෝට සාෂාව යවන්න. හැබැයි තාත්තා ඒකලංගේ ඉස්කෝලේ කිසිම දෙයකට එන්නේ නැහැ කියලා ඩයර් දුකෙන් අඬන්න පටන් ගන්නවා. මේක නිසා ටෙඩි පොරොන්දු වෙනවා පේරන්ට්ස් මීටින් එකට යනවා කියලා. ටික කාලයකට පස්සේ මේගොල්ලෝ සොයා ගන්නවා සාෂා එකතු කරපු දේ නිසා හුස්මේරේ මේ අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ සෙල්ලම් බඩුවේ සේෆ්ටි එක සම්පූර්ණයෙන් ෆේල්. මේකෙන් ටෙඩි කෝපයට පත් වෙන අතර සාෂා කරපු වෙනස්කම් ගැන තමන්ට කිව්වේ නැති නිසා කැරොල් මෙතන සේවකයෙක්ට බැනවා දිනවා. කෙසේ වෙතත් සාෂා ඉස්සරහට ඇවිල්ලා කියනවා ඒක ඒගොල්ලන්ගේ වැරද්ද නෙමෙයි, ඒක ඇගේ වැරද්ද. මේක කිව්වම කැරොලොත් ඇගේ තාත්තා වගේ තමයි කෝපෙන් බැනවා දෙන්නේ. පේනවා මේගොල්ලෝ තීරණය කරනවා ගැටලුව විසඳලා අමතර වැඩ කරන්න නැතුව ඉන්න. ටෙස්ට් කර නැවතත් හරි ස්කාෆ් එක තියෙන සෙල්ලම් බඩුවක් යවලා විකුණන සැමෑ සෙල්ලම් බඩුවලට දැනටම සාෂාගේ තියෙන ස්කාෆ් එකම යවන්න. දින කීපයකට පස්සේ මීටින් එකක් අතරතුරේදී ඩය ෆැක්ටරි එකට ඇවිල්ලා ටෙඩි ආවිනුවට කැරල්ල මීටින් එකට යාපු නිසා ගොඩක් කෝපෙන් බැනවා දෙනවා. හැබැයි ටෙඩි ඇත්ත කතා කරනවා වෙනුවට කැරෝසා සාෂාට කියනවා එයා ක්ලයින්ට් එක කතා කරලා ඉවරනකම් ඇයව මෙතනින් ඉවතට අරන් යන්න කියලා. තරුණියන් දෙන්න ඩය වෙනත් කාමරයකට අරන් යන අතර ඒගොල්ලෝ කියනවා ටෙඩි ෆැක්ටරි එකේ සෑම කෙනාටම කෑගස්සුවත් ඈත් ඒ වගේ වෙන්න එපා කියලා. හැබැයි අය හෙලි කරනවා මේගොල්ලන්ගේ භාරකාරත්වය දිනා ගන්න. ටෙඩි විනිසුරුවරයාට සල්ලි ලබා දුන්නත් මාසයක් මේගොල්ලොත් එක ජීවත් වුණාට පස්සේ එයා ළමයින්ව නැවතත් ඒගොල්ලන්ගේ අම්මා ගාවට යවුවා කියලා. සාෂා සහ කැරොලොත් ඒගොල්ලන්ගේ බීසුණුවක් දැකීම කීපයක් බෙදා ගන්න අතර ඒගොල්ලෝ ඩයට කියනවා දික්කසාදේ ගැන ගොඩක් හිතන්න එපා කියලා. අදේසම ටෙඩි කාරයට ඇවිල්ලා ඩයගේ අම්මත් එක වීඩියෝ කෝල් එකේ ඉන්න ගමන් කෑගස්මෙන් කියනවා ඇයි යක්ෂණියක් තමයි හදලා තියෙන්නේ කියලා. සාෂා සහ කැරොල් ඩයව ආරක්ෂා කරන්න එන අතර ඒගොල්ලෝ කිනෝ ඇය ගැන පොඩ්ඩක්වත් ගණන් ගන්න නැති නිසා තමයි ඇය මේ වගේ හැසිරෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ කියනවා පවුල් දෙකක් විනාශ කරපු නිසා එයාට ඊමෙරද්දම නැවත කරන්න එපා කියලා.
ඊළඟට ටෙඩි ඩයට් එක කතා කරනකොට තරුණියන් දෙන්නා තීරණය කරනවා මෙතනින් යන්න. ටිකලාවකට පස්සේ ෆැක්ටරි එකට ගොඩක් නරක ආරංචියක් තමයි ලැබෙන්නේ. මේගලංගේ සෙල්ලම් බඩුව ළමයාගේ උගුර සිරවලා තිබ්බ නිසා ඩේලියාමේ ස්කාෆ් ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. මේක නිසා ඒගලන්ට සිද්ධ වෙනවා ස්කාෆ් තිබ්බත් ඒව තිබෙ නැති වුණත් සෙල්ලම් බඩු මුළු තොගයම නැවත කැඳවන්න. දැන් මේගලංගේ ෆැක්ටරි එක ඩාලියාගේ බ්ලැක් ලිස්ට් එකේ තමයි තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ නැවත කවදාවත් මේගලංගේ ෆැක්ටරියත් එක්ක වැඩ කරන්නේ නැහැ. කෝපයට පත් වෙච්ච ටෙඩි තමන්ගේ ව්‍යාපාරය විනාශ කිරීම ගැන සාෂට කෑගසන්න පටන් ගන්නවා. ටෙඩි හිතන්නේ සාෂ කවදාත් මෙතන වැඩ කරන්න කැමති නැති නිසා තමයි හිතමතාම ෆැක්ටරිය මහල දාන්න මේක කරේ. ඉතින් ඒක නිසා කෝපෙන් කියනවා කාටවත් නිවාඩුවට ගෙදර යන්න හම්බෙන්නේ නැහැ කියලාත්. ඉතින් මේ විදිහට ඒගලන්න පුළුවන් නැතිවෙච්ච සලිට එක නැවත සොයාගන්න. සෙඩේ සාෂාව ගොඩක් කම්මැලි, ඒ වගේම මිස්ටේක් එකක් කියලා තමයි හඳුන්වන්නේ. එයා කියනවා මෙයා ප්‍රාර්ථනා කරනවා කියලා ඇය කවදාවත් මෙහෙට ආවෙ නැත්තම් හොඳයි කියලා. ඉතින් මේකෙන් හිතර දුන සාෂා තීරණය කරනවා ආපසු ගෙදර ගෙහෙල්ලා ඇගේ මරු ටික ඔක්කොම අසුරන්න. කැරොල් ලෑව බලන්න එන අතර ඇකිනෝ ටෙඩි එක හිතරන්නේ මේ කිව්වේ කියලාත්, ඒ ගැන වැඩිය කල්පනා කරන්න එපා කියලාත්. මොකද යාට තරහා ගියා මෙයා ගොඩක් කෑ ගහනවා. හැබැයි සාෂාට තේරුම් ගන්න බෑ කැරොල් මෙයාව ආරක්ෂා කරන්නේ මොකද කියලා. හැබැයි කැරොල් හෙලි කරනවා ඇය කලින් අවුරුද්දේ තමයි මේ කම්පැනි එකෙන් ඉවත් වෙන්න හිටියේ. ටෙඩීට ඇයට ගිලා සාෂාව පුහුණු කරන්න අවශ්‍ය නිසා තමයි ඇයට වැඩි කාලයක් මෙතන ඉන්න ඕනේ. සාෂා ගියොත් කැරොල්ට මෙතනින් යන්න බෑ. හැබැයි සාෂා කැරොල්ට කියනවා ටෙඩීට ඇව පාලනය කරන්න දෙන්න එපා කියලා. මොකද ඇය දැන් තරුණියක් නිසා ඇයට අවශ්‍ය වෙලාවක මෙතනින් පිටත්ලා යන්න කිසිම බාධාවක් නැහැ. ඒ වුණත් මේක කිව්වට පස්සේ සාෂා කෝපයට පත් වෙන අතර ඇය හම්බෙන් පාපොච්චාරණය කරනවා ටෙඩීට ට්‍රස්ට් ෆන්ඩ් එක කපලා සාෂාව මේකට අරන් එන්න කියලා ඇයට එක දුන්නේ කියලා. මොකද ඇයට අවශ්‍ය වුණා සාෂාත් ඇය වගේ දුක් විඳිනවා දකින්න. මොකද අවුරුදු 10කට කලින් ටෙඩි තර්ජනය කළා තිබිලා තියෙනවා වැඩිමහල් එක්කෙනා විතර මේක වැඩ බාරගත්තේ නැති වුණොත් එහෙම කැරොල්ව නැවත කවදාවත් දීනියක් විදියට යාසලකන්නේ නැහැ කියලා. ඒ වගේම කැරොල් කියනවා එයා හැමදාමත් Tamanට වඩා ඇත්තටම සාෂාට තමයි කැමතුනේ. ඒ වුණත් සාෂායට කියන්නේ ටෙඩි මේගොල්ලෝ දෙන්නටම ගොඩක් නරක විදියට තමයි සැලකුවේ. ඒ වුණත් ඇය කියනවා මේ ජොබ් එකේ ගොඩක්ම කැමතිලා තිබ්බ එකම දේ තමයි ඇයට තමන්ගේ සහෝදරියත් එක්ක කාලය ගත කරන්න පුළුවන් වෙච්ච එක. හැබැයි යගේ සහෝදරියට මේක පළගැනීමේ කුමන්ත්‍රණයක් විතරයි. ඩයසා ක්‍රිස්ටින්ගෙන් සමගත්තට පස්සේ සාෂා කඳුළු සලමෙන් නැවතත් ඇමරිකාවට එනවා. දැනට ඇගේ අම්මත් එක්ක නැවත ඉන්න අතර දවස් කිහිපයක් යනකම් ඇය මොකක්වත් කරන්නේ නැහැ. පේනවා සාෂාට ඩිප්‍රෙෂන් ඇදිලා ඉන්නේ. විශේෂයෙන්ම ඇයට වරදකාරී හැඟීමක් දැනෙනවා ඇය නිසා වැඩ කරන අයට ඒගලඟට වාඩු අහිමිච්ච නිසා. ඇය චීනේ ජීවිතයට කැමතින්න පටන් අරන් තියෙන නිසා ඊළඟට මොකද කරන්න කියලා ඇයට කිසිම අයිඩියා එකක් නැහැ. අවසානයේ ගෙදරින් ගෙදරට යන තරම් ශක්තිමත් වුණාට පස්සේ ඇස් හොයාගන්න යගේ ඩිසයින් එකක් මෙතන කඩේක තියනවා කියලා. ඉතින් මෙයා විසික් කරන්න කලින් ඇය තීරණය කරනවා මේ සේරම ටික මිලදී ගන්න. ටෙඩි ඇයට කෝල් කරන්න උත්සාහ කරා සාෂා ෆෝන් එක උස්සන්නේ නැහැ. ඒ වගේම ඇය තමන්ගේ මිතුරියන්ට රිප්ලයි කරන්නෙත් නැහැ. මේ අතර චීනයේදී ටෙඩිට සිද්ධ වෙනවා ඩාලියා වෙනුවට වෙනක් ප්ලෑන් කෙනෙක් හොයාගන්න. ඉතින් ලන්ච් එක ගන්නකොට පමා මෙයා බිස්නස් ගැන කතා කරන නිසා අවසානයේ කැරොල් ගිවසීමේ සීමා නැති වෙලා ඇයකිනු ඇයට තමන්ගේ තාත්තත් එක්ක සාමාන්‍ය විදිහට කතා කරන්න අවශ්‍යයි. ඉතින් ටෙඩි මේ වෙලාවේදී තමන්ගේ රස්සාව එයාගේ පවුල වෙනුවෙන් යට කරන්න පුළුවන් වගකීමක් කියලා කියන්න උත්සාහ කරත් කැරොල් අනෙක් පැත්තට කියනවා එයාගේ වගකීම තමයි හොඳ තාත්ත කෙනෙක් වෙන එක කියලාත්, ඒක පවුලක් ඉන්නකොට අනියම් සම්බන්ධතා 10ක් 15ක් තියාගන්න එක නෙමෙයි කියලා. කැරොල් ඊට පස්සේ ටෙඩි ඇයට රිදවන සිල්මාකරන් පෙන්නලා දීලා ඇයට හැමදාමත් එයා සේවකයෙක් විදිහට තමයි සැලකුවේ කියලා කියනවා. ඊට පස්සේ ඇය තීරණය කරනවා ජොබ් එකෙන් අස් වෙන්න. දින කිහිපයකට පස්සේ සාෂා ෆෝන් එක ආන්සර් කරන්න නැති නිසා ඇගේ මිතුරන් එනවා මෙයා බලන්න. සාෂා පාපොච්චාරණය කරනවා ඇයට තමන්ගේ මිතුරන්ට මෝන පෙන්නන ලැජ්ජ හිතුණු නිසා තමයි ඇය මේක ළඟ මුණගැසෙන්න ආවේ නැත්තේ. ඇගේ මිතුරයන් මේ ඩිසයින් ගැන ගොඩක් ආඩම්බරෙන් ඉන්නේ. ඉතින් එක්කෙනෙක් අයිඩිය එකක් දීලා කියනවා එකම ප්‍රශ්නය අර ස්කාෆ් එක නම් ඒගලන්ට මේක කපා දාන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ කියනවා YouTube එකේ සෙල්ලම් බඩු රිවිව් කරන සබ්ස්ක්‍රයිබර්ස්ලා විශාල ප්‍රමාණයක් ඉන්න එක්කෙනෙක් මේගොල්ලෝ දන්නවා කියලා. ඒගලන්ගේ සෙල්ලම් බඩුවක් මෙයාට රිවිව් එකට යවන්න පුළුවන් වුණොත් එහෙම ඒගලන්ට පුළුවන් ඩාලියා කම්පැනි එකේ අදහස වෙනස් කරන්න. සතියකට පස්සේ මාග්‍රස් සාෂාට කතා කරනවා මීටින් එකකට. YouTube plan එක සාර්ථක වෙලා තියෙන අතර දැන් කඩවා සෑම එකක්ම මේ සෙල්ලම් බඩුව විශාල වශයෙන් ඉල්ලන්න පටන් අරන්. මේක නිසා මාග්‍රට් නැවත පාරක් සෙල්ලම් බඩු විකුණන්න පිළිගත්තත් ඇය කියනවා ස්කාෆ් එක කපන පෑන් ගාන මේගලාගේ කම්පැනි එක විසින් තමයි දරන්න ඕනේ. සාෂා ඩීල් එක පිළි අරගෙන මෙතන පිනත්තල යන කලින් මාග්‍රට් මේ වෙලාවේදී ඇයට මේගලාගේ සමාගමේ රස්සාවක් දීලා කියනවා සාෂා ගොඩක් දක්ෂයි. ටෙඩීට දැන් චීනයේ ලොකු තනිකමක් දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම සාෂා ඩීලියක වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා.
කැරොලින්නාව මොනග සෙන්නන අතර සිද්ධ වෙච්ච සෑම දෙයකටම සමාවිල්ලමින් ඇය හෙලි කරනවා. ඇයට අවසානයේ ඇගේ ජීවිතය තමන්ට කැමති විදිහට ගත කරන්න පුළුවන් කියලා. ඒ වගේම සාචත් ඇගෙන් සමාවිල්ලලා මේ දෙන එකිනෙකාත් එක්ක නැවතත් යාළු වෙනවා. එක කාලයකට පස්සේ සාෂා තීරණය කරනවා කම්පැනි එකේ වැඩකට තාත්තගේ කර්මාන්තශාලාවට යන්න. ඉතින් මේ වෙලාවේදී ටෙඩියාගේ අලුත් රැකියාවට ඇයට සුබපතන අතර එයා මෙල දෙස් සේවකයන් සෑම කෙනාටම කියනවා ඊගලන්ට කොහොම හරි බෝනස් ගෙවන්න පුළුවන් ක්‍රමයක් එයා අනිවාර්යෙන් සොයාගන්නවා කියලා. වැඩ කරන කට්ටිය මේකෙන් ලොකුවට සතුටු වෙන්නේ නැහැ. ඒක නිසා සාෂා තීරණය කරනවා කර්මාන්තශාලාවේ ඩේකයක් දාන්න ඇගේ ට්‍රස්ට් ෆන්ඩ් එකේ සල්ලි ඔක්කොම ලබා දෙන්න. ටෙඩිය මේක පිළිගන්න පොඩ්ඩක්වත් කැමති නැහැ. එයා කෙනව ෆැක්ටරි එකේ ඉන්න වෙලාව වැඩ කරන වෙලාවක් මිසක් ළමයින් නලවන වෙලාවක් නෙමෙයි. හැබැයි සාෂා කියනවා ටෙඩි දැනටමත් පවුල් කීපයක් එයාගේ කම්පැනි එක වෙනුවෙන් කැප කළා තියෙන නිසා එයාට වැඩ කරන කට්ටියටත් ඒකම වෙන්න දෙන්න එපා කියලා. ඉතින් අවසානයේ එයා මේකට එකඟ වෙනවා. ටෙඩි සහ සාෂා ලන්ච් එක ගන්න මෙතනින් පිටත් වෙලා ගියාට පස්සේ ටෙඩි අයට කියනවා එයා ඇය ගැන ගොඩක් ආඩම්බර වෙනවා කියලා. ඒගොල්ලෝ එළියට ඇවිල්ලා සාෂා තාත්තත් එක්ක ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩ කරමින් එයාට අලුත් ඩිසයින් අයිඩියා වන්නම් කියලා පොරොන්දු වෙනකොට චිත්‍රපටය අවසන් වෙනවා.